අයිබවන් දනුට කියන්න අදත් අපි ඉන්නේ ලස්සන chat එකක් දාන්න මාත් එක්ක අද ඉන්නවා හරි ලස්සනේ මම 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 සිංහල සින්දු කීපයක් මම ඉගෙන ගන්න ඕනේ කියලා ආසාවක් තේලා මම පොඩ්ඩක් ආසාවෙන් ඉගෙන ගත්තේවා මෙයා කියපු එකක් ඒ ලිස්ට් එකේ තියෙනවා ඒක විතරක් නෙමේ ලස්සනයි ගොඩක් ජනප්‍රිය හැබැයි මේ ලංකාවේ නෑ මේ දවස් එකේ දැන් අවුරුදු 2ක් ඉර වෙලාලු ඉන්නේ මාත් එක්ක අද කතා කරන්න ඉන්නේ නතාෂා පෙරේරා අයිබෝන් අයිබෝන් දනු මට කියන්නකෝ අප්පච්චි කොහොමද මං අල්ලන්නේ අප්පච්චි කොහොමද මගේ ආසම සින්දු ඒක මට ගොඩක් සින්දු මේ වගේ තියෙනවා මට ඒ කියන්නේ ඒ අපිත් එක්කම ලෙගක් අපිත් එක්කම හැදුණා music විදියට so this is one of my favorites hari aasai thank you so much ඉතින් දනුවා දන්නා නේද ඒක දැන් සිං කළා 20 years අවුරුදු 20ක් පොඩි කාලේ I was just one ඒක අහන්න were you even born නෑ නෑ මලක් වගේ දැන් තමයි ඩේට් ආවේ පිපිලා ඉන්නේ දැන් තමයි පිපිලා කියන්නකෝ ඒ ඒ ඔය හිතුවද ඒ සින්දුව මෙච්චර නිකන් ඇන්තම් එකක් වෙයි කියලා කියන්නකෝ ඇත්තටම නැහැ මොකද ඒ සින්දුව දැන් මං ෂූට් කාලේ ඉඳලා සිං කරන නිසා අම්මේ තමයි ඇත්තටම මාව සිංගර් කෙනෙක් කරන්න ඕනේ කියලා හිතුවේ නමුත් ඒ කියන්නේ ලොකු බලාපොරොත්තු ඩ්‍රීම්ස් ඒව මොකුත් තිබුණ නැහැ ඉතින් එහෙම හිතපු දෙයක් තමයි සුළඟක් වී මං යනවා කියලා කියන්නේ ඉතින් ඒකට අනිත් පැත්තට කියන්න දෙපේ ඔයගොල්ලෝ ටයිටල් දාන්නේ දෙපේ අප්පච්චි කොහොමද කියලා ඔව් අප්පච්චි කොහොමද තමයි ලේසි නේ ඒක තමයි අර හැමෝම දන්නේ කියන්න ලේසිය ඉතින් අද ඉඳලා එහෙම කියන අවුරුදු 20කට පස්සේ ඔය ඒක TikTok එකක් හදන්නකෝ අප්පච්චි කොහොමද අපි අද කරමු ඒක ඕකේ අප්පච්චිට දනු වෙනවද will you be my අප්පච්චි yeah okay මෙතන කොහොමද මම අප්පච්චි උනේ මෙතන ඔයා තාම නිකන් දුවර විදියට රඟපාන්න බලන්න ආ බෑද හරියන්නේ නැද්ද නෑ නෑ හරි කමක් නෑ ඉතින් මම මේ ඇක්ටිං කරන විදියට විතරක් මම මේ කරන්න නැත්තම් මම තාම තාමයි yeah i know that ඔයාගේ TikToks ඔක්කොම බැලුවම මේක පේන අනිත් දවස මමනේ බාම් ගන්නේ ඇටුවට පස්සේ හරි Again. So, I think කොහොමහරි ඉතින් සුලඟක් වී මං යනවා ඒකේ මියුසික් කරේ රෝහණ ධර්මකීර්ති මාමා කියලා මම කියන්නේ ඒ වගේම ඒකේ ලිරික්ස් ආනන්ද හේවරන් හිඳගේ මාමා ඉතින් ඇත්තටම මම ගොඩක් ආදරෙන් ඒ දෙන්නව මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේම එඩ්වඩ් මාමා ඉතින් එතකොට ඉතින් මං චූටිනේ මීට අවුරුදු 20කට කලින් ඉතින් ගොඩක් ආදරෙන් ගොඩක් ඔහුගේම දුව වගේ සලකලා තමයි ඒ සින්දුව ඉතින් ගොඩක් ආදරෙන් කිව්වා දැන් නතාෂා ඔයාලට දන්නවා මේ ලංකාව කියන්නේ මේ ගොඩක් ප්‍රශ්න තියෙන රටක් ප්‍රශ්න අහන්න ආස රටක් ඔක්කොමලා අහලා තියෙනවා වගේ ඔයා කොහොමද සුදු වුනේ කියලා මටත් ඕනේ අහන්න කියන්න කොහොමද පොඩි බ්‍රේක් ඩවුන් එකක් දෙන්න දැන් අපි අහලා දැන් මම මේම මම මේ වටින් අහන්නේ කිලි මහනවා so tell me ඔමේ සුදු වෙච්ච එක ගැන ලොකු ප්‍රශ්න තිබෙන ඔක්කොමලාට මෙහා බලන්න ඕ big haho haho කිය ඔයා බැන්ද දවස ඔයගේ ඔයා බැන්ද කියලා කවුරු කතා කරන්නේ සුදු බලන්නකෝ ඒක තමයි කතා කරේ ලංකාවේ කොමත ඔය පිස්සුවක් තියෙන ඔක්කොමලා සුදු වෙන්න ඕනේ කියලා ඔයාට අසනේ නෑ මට මෙච්චර කොමත ඒක ඔය සුදුයිනේ තමුණාද මම ඔයාට කියන්න ලංකාවේ මෙච්චර කොච්චර සුදු වුණාට මේ පල්ලියට නෝ කළු වෙනවා නේද හරි කට්ට කළුවේ කට් කට් ඕකේ මගේ මට ඕනේ ඒකේ පාට පාට දැනගන්න අවශ්‍යනේ හැබැයි ඔය ඉතුරු ටික සුදු කරේ කොහොමද කියලා විතරක් කියන්න පේන ටිකනේ ඔව් පුළුවන් එක බොන්න දනු ඇත්තටම කවුරුත් මේක කිව්වට බිලීව් කරන්නේ නැහැ විශ්වාස කරන්නෙත් නැහැ හැම තැනම කියන දෙයක් තව පොඩි ඉන්සිඩන්ට් එකක් තියෙනවා ඒකත් මම කියනවා මම ඉන්ජෙක්ෂන්ස් යූස් කළා එහෙම නැත්නම් මොන හරි ප්‍රොසීජර් එකක් කරලා තමයි හැම පාට දන්නේ ඒක කියා ගන්නත් බෑ මට යූස් කළා තමයි මෙහෙම ස්කින් එකේ කලර් එක වෙනස් කරගත්තේ කියලා දැන් සුළඟක් වී මං යනවා මීට අවුරුදු 20කට කලින් මාව දකින්නේ පොඩි දරුවෙක් විදියට පොඩි ළමෙක් විදියට ඉස්කෝලේ ගිහලා කට්ට කාලා ඌේ ඉඳලා පීටි කරලා ස්විම් කරලා ඉතින් ඔය දේවල් ඔක්කොම කරාම හැමේ පාට කොහොමත් අවුවට ගියාම කළු වෙනවා ඊට පස්සේ ඉතින් අපි ලොකු වෙනකොට අපි ටිකක් අපි ගැන හිතන කාලේ වෙනකොට ඉතින් අවුව යන එක අඩු වෙනවා ස්පෙෂලි මට මයිග්‍රේන් හැදෙනවා මට ඒක දැඩි ලෙස තියෙනවා දැන් ෂොට්ටක් අඩුයි ඒ කාලේ අවුව බැලුවත් ඇති මං හිතන්නේ මේ මයිග්‍රේන් පේෂන්ට්ස්ලා දන්නවා ඒකේ තියෙන අමාරුව අවුවට ගියත් නෙමෙයි දැක්කත් ඇති ඒ තරම් ඒක ට්‍රිගර් වෙනවා ඉට්ස් අ ෆැක්ටර්
ඉතින් අවුව කියලා කියන්නේ. ඉතින් කොහොම හරි ඔය හේතු නිසා මම අවුව යන එක නැවැත්තුවා. ඒ වගේම ඉතින් හැම ගැන චුට්ටක් හිතන්න පටන් ගත්තා. ස්වභාවික gedara හොයා ගන්න පුළුවන් දේවල් ගාලා. ඉතින් අපි හැමෝම කැමතිනේ I have a pimple prone skin. මගේ oily skin එකක් තියෙනවා. සමහර වෙලාවට ඒක dry වෙනවා. සමහර වෙලාවට very oily. එතකොට acne තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට එක එක ප්‍රතිකාර කරනවා. ඉතින් මම කියන්නේ ඔක්කොම ස්වභාවික දේවල්. හැබැයි කවුරුත් ඉතින් ඒක විශ්වාස කරන්නේ නැහැ. and මම අර කිව්ව incident එකට එන්නම් මේ ළඟදී මම Facebook එකේ photos වගේක් දකිනවා. මේ injection එක ගහලා මේ විදිහට සුදු වෙන්න පුළුවන් කියලා මගේ photos දාලා post එකක් share වෙනවා. number එකක් දාලා තිබ්බ මම එහෙමම call කරා. මම call කළා මේ ඒ lady ගෙන් ඇහුවා ඔය photos වල ඉන්න ඒ කෙනා Natasha එයා සුදු වෙලා තියෙන්නේ ඔය injection එක ගහලාමද එහෙම කියලා. ඊට පස්සේ ආකෝ මේ ඒ නතාෂා ඒ වගේම තව ඇක්ටර්ස්ලා ඇක්ට්‍රෙසස්ලා අපි ගාවට එනවා සුදු වෙන්න මේ ඉන්ජෙක්ෂන්. ඉතින් මම කිව්වා මේ අනේ ඇත්තටම මම තමයි නතාෂා කියන්නේ මම කතා කරන්නේ මම නතාෂා මම කවද්ද ඔයාගෙන් ඔහොම හරි කිසිම ඔය වගේ ප්‍රතිකාරයක් ගත්තේ කියලා. very sorry මම එහෙනම් ඉවෙලෙම ඒ පෝස්ට් එක අයින් කරන්නම් කියලා මම එයාගෙන් බොහොම ආදරෙන් ඉල්ලුවා ඒක අයින් කරන්න කියලා. ඉතින් එයා කිව්වා ඉවෙලෙම එයා අයින් කරන්නම් කියලා. ඉතින් ඒ වගේ බොරු ප්‍රචාර යනවා සමහරු මගේ නම යූස් කරලා ඒ වගේ දේවල් කරනවා කියනවා. අනේ කවු මම කියන්නේ මෙච්චරයි ඔයාලා ලස්සන වෙන්න ඕනේ සුදු වෙන්න ඕනේ ඔක්කොම හරි. හැබැයි මම යනවා කියලා හරි මම මොනා හරි ට්‍රීට්මන්ට් එකක් ගන්නවා කියලා කිව්වොත් එතකොට ඔයගොල්ලෝ හිතන්න අනිවාර්යෙන් එතන බොරුවක් තියෙනවා කියලා. ඉන්ටර්වියු එක හෙට තියෙනවා කඩුවෙලදී. ඒවට ඉන්න පුළුවන්. අනේ තූත්තු කුඩේ හරි කමක් නැහැ මං එනවා. ඔයාගේ ඉදර ගාගෙන බඩු ටික මොකක්ද මූණ? මූණ ගාන බඩු? කහ? දැන් නෑ නේ ඔවා. සුදු හඳුන් අනේ නෑ නෑ මම කියන්නේ මේ මේ කහ වර ගණන් යන කලින් ආ හරි ඔව් ඒකනේ දැන් චුට්ටක් පාට අඩු වෙලා තියෙන්නේ හරි අනිත් එක සුදු හඳුන් ආ ඒ ඒ දෙක තමයි මම අද්දෙන් ඉඳන් ඕක මම මූණ ඇඟ වටේම ගාලා මේ මේ ඉන්නේ අනිත් සැරේ හම් වෙනකොට මම මේ ෆුෂන් මගේ සුදු නැත්තම් ඔව් කෝල් මී යස් කෝල් මී හා සමහර තැන් වල වැඩිපුර ගන්න අර අපි කතා කරා ආ ඒ කියන්නේ ෂේඩ්ස් බලලා මම levels layers තුනක් හතරක් විතර දාගන්න. මට කහ ඕකට ගෙවලා මම බාරේ තමයි ඉන්නේ. මේ දවස්සේ මෙච්චර පොඩි කහක් ගන්න පිළියන්දර මම පෑ ගානක් ඉන්නවා. really? ඔව් දැන් මම පරිප්පු කන්නේ සුදුවට. really? ඔව්. පරිප්පු සුදු වෙලා දැන් ගානද. හරි. දැන් මම වගේ තව එකක් අහන්න ඉන්නේ. මේ වාට මේ ශයන් විරංගව ආසයි කියලා පොඩි ආරංචියක්. oh my god. my god. ලංකාවම යන්නේ. ඔව්. කවුද නැත්තේ? ඔව් යව දැක්කම නිකන් 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 කෑ ගහපු කට්ටියක් හිටියනේ. ඔයා කෑ ගහවද? කෑ ගහුවා. ඔව් එතකොට මං චූටි මට තාම මතකයි මේ. මේ ඒ වෙලාවෙ තමයි ඔයා කවදාද ලොකු වුනේ? තාම චූටි නෝර පෙන්නත් ඒක. ඕකේ. ඉතින් කියන්නේ. කියන්නේ. යා, big fan. forever ඒක die hard. ඔයා එයාත් එක්ක සින්දුවක් කරන්න අවශ්‍යද? ආසයි. එයා නෑ කිව්වොත්? ඕ good idea thank you danu අද වෙනකම ඒක හිතුවේ නැද්ද නෑ නෑ මං එයා එයාට ආසාවෙන් හිටියා එයාගේ සින්දු ඇහුවා ඒක විතරයි කරේ මේ කලැප් කරන්න ඕනේ කියලා හිතුවේ නෑ ඔයා දැන් කරන්න හිර වෙලා ඉන්න එකත් එක්ක ඔස්ට්‍රේලියා යන්න බෑනේ දැනට බෑනේ ඔව් ඔය සින්දුවක් කරන්න මියුසික් වීඩියෝ එකට මම එන්න definitely yes yes danu නා නේද හැම එකනාගේම අහලා දෙන එක පූසෙක්වත් මම අරන් නෑ එකමක් නෑ පූසෙක් nobody has taken ආ okay මගේ සිංගල් වලට තේරෙනවද? තේරෙනවා. අපි කතා කරමු ඔයාගේ වෙඩින් දවස ගැන. ඔකේ. ඒකත් වට ඔයා කොයි ගියොත් නිවුස් අනේ හරි අමාරුයි මට. කොච්චර කාල ගියාද අනිත් කට්ටියට මේ පබ්ලික් අය එකට එන්න රණ්ඩු වෙලා ස්ටේජ් එකේ කවුන්ට් ගාගෙන ඕම තමයි ආවේ. ඔයා ඒකට ඉස්සර නිකන් බඳින්නකොට ඇඳා එච්චරයි. and the ghana diamonds gold ඔක්කොම බිල දාලා FCID ඔව් Facebook එකේම ආව. පොඩ්ඩක් කියන්න ඔයා ඇත්තට වේදන් කරපු ගාන මොකද්ද? මට කියන්න බෑ ඔය ගෙදර තිබ්බේ ලේස් වලින් හැදුවා කියලා සාරිය එක. ඔව් ඒ. ඔය කියන දැන් ඒ සාරිය එක දනුව ඒක දැන් කොහෙද තියෙන්නේ? ඒක ඇත්තටම තියෙන්නේ මගේ ගාව. ආ හොඳයි. ඇත්තටම කිව්වොත් ඒ ඒක ගැන දනුව ඇහුවේ කොහොඳයි because දැන් ඒක ටිකක් කල් මේ දැන් ටිකක් කල්නේ ඉතින් වෙඩින්න ගාරගෙන. ඉතින් චම්පි සිරිවර්ධන චම්පි අක්කිට තමයි ඒකේ සම්පූර්ණම ඒකේ ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕනේ මොකද ඇගේ තමයි මේ අයිඩියා එක ඇගේ ඩිසයින් එක. ඔව් සාරියකට ලක්ෂ 10ක ප්‍රමාණයක් ගියා. මුදලින් 1 මිලියන් විතර ගියා. එතකොට බරෙන් ගත්තොත් කිලෝ 15ක් විතර බරයි මුළු සාරියකම. ඒ වගේම හෙඩ් ඩ්‍රෙස් එක, ඒ කියන්නේ ඔළුවට දාලා තිබුණ ටික. ඒ වගේම ඒ
ෆුල් ලුක් එකම ඉතින් ඒක සම්පූර්ණ කරා ඒ ඒ ඒ සාරියකේ තිබුණේ ගල් ඒ ඒ ඩයිමන්ඩ්ස් ඒ ස්ටෝන්ස් අල්ලලා තිබුණා ස්වරොස්කි ස්ටෝන්ස් යස් ඒක ඉන්දියා වලට දෙපාරක් යවුවා ගිහිල්ලා තමයි ඒ ස්ටෝන්ස් ඒ චැම්පියකිට ඕන විදිහට මුළු සාරියකේම මුළු ජැකට් එකේම ෆෝල් එකේම මේ හැම දෙයක්ම මේ විදිහට ලස්සනට කරේ එන එක ලේස් නෑ කියන්නේ මිලියන උනාට ඒකේ එයා ෆ්ලයිට්ස් දෙකක් කරන් තියනවා ඉන්දියා වලට යස් ඊට පස්සේ එයා මේ දැන් කොහෙද ඉන්නේ එයා පිටිය ඇතුලේද එයා ඔව් එයා දැන් එයාව ලස්සනට සිකියෝ කරලා තියනවා ඉතින් ඒක වටින දෙයක් ඒක සෙන්ටිමෙන්ටල් ඉතින් කවදා හරි මේ එක තියෙන්න ඕන දෙයක් ඇති වෙන දවසට ජිම් එකට යවන්න ආ ඒ කිලෝ 15ක් තියෙනවනේ තියෙනවනේ උස්සලා අඩු කරගන්න පුළුවන් හැබැයි ඒක මාන ලස්සනයි you looked fabulous in the photographs හැබැයි වා තින්ක ආසාව තිබ්බට මේ මගේ වෙනින් එක මේක මගේ දවස මගේ සල්ලි මම පාවිච්චි කරලා මට කරන්නේ ඇයි ඕගොල්ලන්ට මේ තියෙන ප්‍රශ්නේ ඇත්තටම මම අර කලිනුත් කිව්වා වගේ මේක චැම්පියක් කිගේ අතින් උනේ ඉතින් ඒක නිසා මගේ අතින් කිසිම ගාණක් ගියේ නැහැ නමුත් වෙඩින් who is this champion වෙඩින් එකට අය අදාළ මුදල් ප්‍රමාණය ඔක්කොම ඉතින් ගියා ඒක එහෙම නෙති වෙඩින් එක ගන්නකොට ඉතින් අපි දේසි නෑනේ දේසි නෑ හුලං දෙන්නද කන්නේ අනේ මන් දන්නේ ඒක තමයි ඉතින් හැබැයි මෙහෙමත් හිතනවා දනු දැන් කොරෝනා කාලේ මේ කොවිඩ් කාලේ වෙඩින්ග්ස් ගන්න අමාරුයි මේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි ඒ වගේ දේවල් විශේෂම දැන් අපි සමාජයට පණිවිඩයක්ත් දෙන්න ඕනේ මොකද මේ වෙලාවේ කොවිඩ් නෑ රට ඇරලා ලොක්ඩවුන් එකක් නෑ කිව්වට පරිස්සම් වෙන්න ඕනේ අපි නේද ඉතින් මේ වගේ කාලෙක මම හිතන්නේ බඳිනක ලේසි යා කවුරු කාට දෙන්න කියන්නේ ඕ ගෝඩ් යස් පරණ සාක පැනලා ගියා වගේ තමයි යන්නේ ඔබට පමනයි ආදරේ මා සසර සරි සරනා දැන් කියන්න ඔයාගේ හොස්බන්ඩ් ආගෙන යා මොකද කරන්නේ නේද යා I think business එකක් කරගෙන එහෙම ඉන්නවා I think හොඳයි සින්දුපැත්තේ නේ නේ ඉතින් එයා දැන් අලුත් සින්දුවක් කියන්න මම හිතන්නේ දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා හැබැයි යා මාත් එක්ක මුකුත් කරන්නේ නැහැ දැන් එහෙම තමයි I don't know see I had the same issue හරිද මුලින්ම මේ ඉතින් මටත් හරි පුදුමයි ඇයි එහෙම ඉතින් කමන්න යාට ඕන නැත්තම් මම වෙනසක් ඕනේ කියලා ආ වෙන්න මෙතන ජීවිතේ ඒ ජීවිතේකට ආ ඔව් නේද ඔව් ඔව් හැම වෙලේම එකට හින්න නෑ නේ නේද ඔව් හැමදාම එකම කේක් කන්න බෑනේ එක එක ಜಾති ෆ්ලේවර් එක නෝ කියන මාව එපාවේ කියලාද මම නෙමෙයි ඔය බැන්දේ මම ගන්නෑ මම ඔය බැන්දේ දෙවොත් කවදාවත් එපා වෙන්නේ නෑ මේ මම ඔයාව ඒ සාරේ ගාම ළඟ තියලා මොන සාරේ ඒ සාරිත් එක්කම ඔයාවත් ළඟ තියලා ප්‍රොටෙක්ෂන් විදිහට තියාගෙන ඉන්නවා thank you that's so cute honey thank you thank you thanks බැන ගන්න මම ඔයාට පව එකක් අහන්න හිටියානේ law yeah ලංකාවේ ප්‍රැක්ටිස් කරාද නැහැ මම ඕට්ස් ගන්නේ 2015 වල ලෝයර් කෙනෙක් විදිහට මම ඕට්ස් අරගෙන ඊට පස්සේ කෙටි කාලයක් ඉතාම චූටි කාලයක් සීනියර් ලෝයර් කෙනෙක් යටතේ පොඩ්ඩක් මගේ චූටි ප්‍රැක්ටිස් එකක් අවශ්‍ය නිසා වැඩ කරලා ඊට පස්සේ මම ඕස්ට්‍රේලියා ගියේ මට ස්ථිර පදිංචිය ලැබිලා ඉතින් මට ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න වැඩි කාලයක් ගන්න උනේ නැහැ ඔස්ට්‍රේලියා ප්‍රැක්ටිස් කරන්න ඔස්ට්‍රේලියා වල මම ලීගල් ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් විදිහට එහෙ කෝට්ස් වල වැඩ කරා එක එක කෝට්ස් වල ඉතින් මට හම් වෙන ජොබ් එක අනුව මම වැඩ කරා ඉතින් මම හිතන්නේ ඒක ඉට් වස් අ වෙරි ගුඩ් එක්ස්පීරියන්ස් යා ට්‍රූ ඒ තින් මම හිතනවා දැන් මට කවදා හරි මම ලංකාවේ දිගටම ඉන්නකොට මට ඉතින් ආයමත් මගේ පටන් ගන්න පුළුවන් මට ඒ වැඩ කරන්න පුළුවන් මොකද මම ඉගෙන ගත්ත දේ මහන්සි වෙලා ගොඩාක් මහන්සි වෙලා කැපවීමෙන් ලබා ගත්ත දේ ඉතින් ඒක අපිට යන්නේ හැබැයි ඔස්ට්‍රේලියා කොමත් පොඩි ලංකාවගේනේ ඔක්කොමලා ඉන්නව එතන මෙල්බන් ඔව් මෙල්බන් ශ්‍රී ලංකාව තමයි ඒක කොලම්බෝ මම හිතන්නේ 16 කියලානේ කියන්නේ ආ හරි කොලම්බෝ 16 16 එතන 16 එක තියෙනවා කියන්නේ එතන වාගේ ජීවිතේ කොහොමද ඇත්තටම දනු කිව්වොත් නිදහසක් තිබුණා ඉතින් නිදහස කියලා කියන්නේ මෙහෙමයි දැන් මම ඒක චුට්ටක් ඉලැබරේට් කරලා කියන්නේ ලංකාවයි ඔස්ට්‍රේලියාවයි අතර වෙනස ගත්තොත් ඒ රටේ දැන් ගොඩක් දෙනෙක් කියනවා නිදහසේ ඉන්න පුළුවන්. හරිම ෂෝක් එහෙම ලොකු බැඳීම් නැහැ එහෙම කියලා කතාවක්. Yes that's true. මොකද ඒකට හේතුව අපේ මුළු ජීවිතේම අපි මෙහෙ ගත කරන්නේ. අපේ බැඳීම් තියෙන්නේ මෙහෙ ඔක්කොම සම්බන්ධතා තියෙන්නේ මෙහෙ. එහෙ ගියාම ඒක වෙනස්. ඒක හරි. නමුත් රටක් විදිහට ගත්තොත් එහෙම නිදහස කියලා කියන දේත් හරිම සාපේක්ෂ වෙනවා. දැන් ඒ රටේ ගත්තොත් හැම දෙයක්ම සිස්ටමැටික්. එහෙම ලොකුවට නිදහස භුක්ති විඳිනවා කියලා අපිට ඕන ඕන දේවල් කරන්න පුළුවන්. තැනක් නෙවෙයි උදාහරණයක් විදිහට අපි කායක පාක් කරනවා නම් 2P කියලා තියෙන තැනක ඒ කියන්නේ පාක් කරන්න පුළුවන් A ස්පොට් එකේ පය දෙකක් විතරයි. එතකොට ඒ පය දෙක ඉවර වෙනකොට අපි එතනින් කායක අයින් කරන්න ඕනේ. එක විනාඩියක් හරි විනාඩි 5ක් හරි පරක් වුණොත් අපි දන්නවා අපිට ෆයින් එකක්
ලැබෙනවා. ඉතින් එහෙම තමයි ඒ වගේ තමයි දැන් ලංකාවේ එහෙම නීති පද්ධතියක් තාම අපි එතනට ඇවිල්ලා නැහැ. ඒක වැරද්දා කියනවා නෙමෙයි. නමුත් මම හිතන්නේ තාම අපි ඒ ඩිසිප්ලින් එක අපිට තාම නැහැ. ඇවිල්ලා නැහැ. ඉතින් මම කියන්නේ ඉතින් ඒ වගේ අපිට ඒ වගේම තමයි දැන් ඒ රටේ හිටියම අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ කරේ නැත්නම් අපිට කවුරුත් කන්න දෙන්නේ නැහැ. කවුරුත් අපිට ගෙනල්ලා දෙන්නේ නැහැ. අපි අසනීපයක් වුණත් ඉතින් බෙහෙතක් බීලා හරි පේන් කිලර්ස් 10ක් හරි බීලා යන්න වෙනවා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් ජීවිතේ වෙනස්. මම ඒ රටට ගියාට පස්සේ දනවා දනවද මට හොඳට උයන්න පුළුවන් කියලා. My god. මම කියන දෙයක් නෙවෙයි. අපේ අනිත් කට්ටිය කියන්නේ අපේ යාළුවා ඇවිල්ලා කාලා මගේ එයා bound නේ. bound to say that නේ. but එයා නෙමෙයි වෙන කෙනෙක් වෙන අය කියනවා කියන්නේ පිළිගන්න පුළුවන් නේ කියන්නේ. උයලා මට කියන්න පුළුවන්. yeah yeah definitely will you come? yeah for sure. let's do dinner. අනිවාර්යයෙන්. okay. ඉතින් ඒ වගේ ඒ රටේ ගියාමත් උයාගෙන කාලා හැම දෙයක්ම තමන් තනියම කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ ඒක skill එකක් යන්නේ ඒක. හරි ෂෝක්. yeah it's a freedom. exactly. තිරිපින්න පුනලිගේ Natasha, I must tell you, Mama, I have never met you in person. Mama, Sindhu Halati, oh, I get a news kiya lati, oh, I'm a single kiya one bad, baki no. Yes. Oh, have I must say, I like this very chill personality that you have. Oh, not serious kanne. That is nice. Me industry ki inna bae, oh, ma serious aragena annanda matanga thama hema dama annanda wei. Oh, man gana kiyanna deba. Oh my god. No, no one says that. Anitheva me. Nobody. Naraka wachana kiyana mata. Naraka wachana kiyan nathi kaatada. So eka nisa danu nosi oya harida. Then you speak all three languages. Harida kochchara ekena eka kochchara deyak. Harida basthune ma harida katha karanne. English katha karalath mam melunga gana. Mage grammar waradi pronunciation waradi dannone English scholars la inne me. Oh my god, really? Yes, ane egulu kiyana the sports is that pronunciation is bad. Matha banino ona patthakin baninwane. Ehema thamai ne. Iting den balanne ehema unath oya e dewal oyage strength ekak wata pat karagena na tiyen. Oh. And balanna den e hema deyak ekkama the way you present yourself. And oya bayak natho oyage confidence ekak e hema deyak ekkama oya ævilla thiyena dura gana. I mean I'm really thank you Natasha. Oya lankave inna kaleta api hambuwemu godak deval karamu. Oya sinduwak karanna shayant ekema inna kale kohomath hari. Oh thank you so much. Yes, I am definitely gonna ani shayantat kiyanne me show ekema oya ganna baluwa. For having me today, I think it was really fun. I think hamadama attack in a great fun. And thank you very much. I wish you all the very best. Meka meet at vada. Thava gora classan takaran no ada strength ka hambo venne kya. Thank you, Bhumi Suthi. Yena kapi hambo emo aymat thava lastan episode takke thakka sathre ingin.